ಸಾಧಾರಣ ಇಷ್ಟಕರ ನದಿಗೆ
ඔබතුමාගේ දරුවෙකු බඳු ඒ ගීතය අපේ තරගකරුවා සුළු මොහොතකට රඳවවත්තා ගත්තා. ඔබතුමාට මොකද හිතෙන්නේ? දරුවා හොඳින් ලක බලා ගත්තද? මේ දරුවා මගේ පමණක්ම නෙවෙයි, ඇත්තටම අපි කීප දෙනෙකුගේ දරුවෙක් මේකේ. මේ ගීතයට ඇත්තෙන් මන් තනියම ගැයූ ගීතයක් නෙමෙයි මේක, මායක අවධාරණයෙන්ම කිව යුතුයි. මෙහි මුල් කොටස මා ගායනවා, ඒ දෙවන කොටස ඒත් එක්කම තිබෙන පොළොව කොටන තැන පාරතන්න තැන කියන ඒක අපේ ශිල්පී සහෝදර ශිල්පී අයිබෝ ඩෙනිස් මහත්මා ගායනා කරන්නේ. එතකොට මේකට තවත් සහාය වුණා සුනිලා අබේසේකර, එතකොට සුභාෂිනී ඇරන්ස්, එයා තමයි අර ඉහළ හෙඩ් වොයිස් පාට් එක කියන්නේ. ඉතින් ඒ වගේ ඒ ජේ කරීම් මහත්මයා ක්ලැරනට් නමති භාණ්ඩය වාදනය කරන සංගීත ශිල්පියෙක් වාදකෙක්. නමුත් එදා මට තාම හොඳට මතකයි, අද කරීම් මේ ඕක පැත්තකින් තියලා එන්න කියලා ඒ ගැඹුරු කටහඬ ප්‍රයෝජනට ගත්තා එතුමාගේ. ඉතින් මේ ගීතය ඔය හැම කෙනෙක්ම සහභාගී කරවගන්න බැරි වෙච්ච තැනදී මම තනියෙන් ගායනා කරනවා. ඉතින් ඒක තමයි මේ අකලංක අපේ මේ දරුවත් කරලා තියෙන්නේ. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. ඇත්තටම මේක තනිවම ගායනා කරවා ගත යුතු ගීතයක් නොවෙයි. ඒ සියලු දෙනාම, මොකද මේකට කටහඬවල් රාශියක් අවශ්‍ය වෙනවා. ඒ විදිහට කරන්නට ඕන එකක්. ඉතින් ලොකු හපංකමක් කළා ඉතින් එයා. ඒකට අපි සතුටු වෙන්නට ඕනේ. බොහොම ස්තුතියි සර්. කොලක බලදි සනායක මහත්මයා, මම හිතන අකලංක අර ටීම් ජරත් මහත්මයා කිව්වා වගේ කීප දෙනෙක් ගායනා කළ ගීතයක්. ඉතින් වැදගත්ම දේ තමයි මෙවැනි තරගාවලි තුලට අවතීර්ණ වෙලා හොඳ තරගයක් දීලා ජයග්‍රහණයක් ලබනවාද නොලබනවාද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. ඒ තමුන්ගේ ඉදිරිපත් කිරීම, ඒ තරගාවලිය තුළ රැඳෙන ආකාරය, ඒ වගේම මේ ගීතාවලියේ, අපේ ලංකාවේ ගීතාවලියේ ඉතිහාසය මනවින් දැනහැඳින ගැනීම. ඉතින් මම හිතන්නේ කිසියම් අධ්‍යයනයකින් යුතුව අකලංක ගීතය ගායනා කළා. මම හිතන්නේ අකලංකට හැකියාව තියෙනවා, තමුන්ගේ හැකියාවන් ඉදිරියට දියුණු කරගන්න අකලංකට සුව ප්‍රාර්ථනා කරනවා. ඔබට බොහොම ස්තුතියි සර්. මාගේ මතකයේ නිවැරදි නම් ඔබතුමියත් යම් යම් අවස්ථාවලදී මේ ගීතය සඳහා දායක වී තිබෙනවද? ඔව්, පසු කාලීනව ඇත්තටම මමත් මේ ගීතය සඳහා ගායනා කරලා තියෙනවා. මේක සමූහයක් ගායනා කරන ගීතයක් වුණාට අද මේ අවස්ථාවේදී ප්‍රභාත් තනියෙන් තරඟ කරන්න ඕනේ. ඒ අනුව බලනකොට ඔහුගේ උත්සාහයෙන් ඔහු හොඳ දෙයක් කරන්න උත්සාහ කරා කියලා මම විශ්වාස කරනවා. මේ ගීතයට සුබ පතනවා. බොහොම ස්තුතියි මැඩම්. සමන්ත පෙරේරා මහත්මිය, ඔබගේ ගායනය තුළ කියන්නේ මේ ගීතයට සාධාරණයක් වුණා මිසක් කිසිම අසාධාරණයක් ඔබ කළේ නැහැ මේ ගීතයට. මොකද බොහොම අපහසුයෙන් මේ ගායනා කරන ගීතයක් මේක. මොකද මේක අර අපි හැමෝම කිව්වා වගේ පිරිසක් ගායනා කරන ගීතයක්. ඉතින් මොකද කෙනෙක් ගායනා කළා ඒ ෂණයකින්ම අනිත් කෙනා මේ ගීතය ඉතුරු කොටස ගායනා කරනවා. ඉතින් මං හිතන්නේ ඒ සියලු අභියෝගයන් ඔබ ජයගෙන මේ ගීතය ඉතා හොඳින් ගායනා කරා. ඔබට ජය. බොහොම ස්තුතියි සර්.